අපි මෙන්න මේ ගණන් දෙකම බලමු. ගණන් දෙකම කියන්නේ මෙන්න මේ කොටු කළා සර් පෙන්නන ගණන් දෙක. ඉවත්තක ඉදිරි වැටේ දිග මීටර 40කි. එහි මීටර 4න් 4ට කණු සිටීමට අවශ්‍ය කණු ගණන කීයද කියලා එක ගණනක අහනවා. ඊට පස්සේ කියනවා වත්තක වැටේ දිග මීටර 60කි. එහි මීටර 6න් 6ට කණු සිටීමට අවශ්‍ය කණු ගණන කීයද කියලා දෙවෙනි ගණන අහනවා. එතකොට මේ ගණන් දෙකම එකම මේ ක්‍රමයට අපිට හදන්න තියෙන ගණන් දෙකක්. නේද ළමයි? මේ දෙකම එකම විදිහට තමයි අපිට හදාගන්න තියෙන්නේ. එකක කියන්නේ කියන්නේ පළවෙනි ගානේ අපිට කියන්නේ ගෙවත්තේ ඉදිරිපස වැටෙහි දිග මීටර 40යිලු, ඒකේ මීටර 4න් 4ට කණු සිටවනවලු, සිටීමට අවශ්‍ය කණු ගණන කීයද කියලා අහන්නේ. අපි ඉස්සලා පළවෙනි ගාන හදලා ඊළඟට මේ දෙවෙනි ගාන ඒ ක්‍රමයටම විසඳමු. නේ? බලන්න. ගෙවත්තක් තියෙනවා, ඒකේ ඉදිරි වැටේ දිග මීටර 40යි. සම්පූර්ණ වැට ගත්තොත් ඒ වැට මීටර කීයක වැටක්ද? මීටර 40ක වැටක් තමයි තියෙන්නේ. ඒතර මේකේ මීටර 4න් 4ට කණු හිටවලා තියෙනවා. මීටර කීයෙන් කීයටද? 4න් 4ට කණු හිටවලා තියෙනවා. අපි බලමු. 4යි 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 8යි 8යි 4යි 12යි 12යි 4යි 16යි 16යි 4යි 20යි 20 4 20 4 20 8 20 8 10 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
හැබැයි අපිට මේක මේක මේ ඇඳලා බැලුවට කොහොම අඳින්න නැතුව අපි මේ ගාන විසඳ ගන්න ක්‍රමයක් හොයන්න ඕනේ. මොකක්ද ඒ හොයන ක්‍රමය? මීටර 40යි. එතකොට කණු හිටවලා තියෙන මීටර කීයෙන් කීයද? මීටර 4න් 4. ඒ නිසා මොකද කරන්නේ? 40 බෙදනවා 4ෙන්. 4ට 4 එකයි. එක්වරක් අතර 4යි. 4ෙන් 4 0යි. ගත්ත බිඳුව 15ට 0ට 4 ඒවා 0යි. 0වරක් අතර 0යි. 0ෙන් 0වා 0යි. එතකොට මෙතන 10ක් කියලා උත්තරේ ආවා. දැන් වාඩ පේනවා මෙතන කණු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. කණු 11ක් වෙනකොට පරතර එනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එතකොට කණු ගානට වඩා පරතර ගාන එකක් අඩුයි. ඒ වගේම පරතර ගානට වඩා කණු ගාන එකක් වැඩි. එතකොට මෙතන අපි බැරි වෙලාවත් මේ බෙදලා 10යි කියන උත්තරේ කණු කියලා ගත්තොත් පරතර කීයක්ද දෙන්නේ? කණු 10කට පරතර කීයද දෙන්නේ පුතේ? පරතර 9ක් කියනවා. එතකොට මේක පරතරයක දුර. ඒ කියන්නේ කණු දෙකක් අතර දුර 4යිනේ. එතකොට 9 4 ගුණ කළොත් අපිට එන්නේ වැටේ දිග මීටර 30යි කියලා. වැටේ දිග මීටර 36යි කියලා එන්නේ. එතකොට අපිට මීටර 36 දිග වැටක් ගන්න නෙමෙයි කියන්නේ. මීටර 40ක් දිග වැටක් ගන්න කියන්නේ. ඒ නිසා මොකද කරන්නේ? මේ 10ට එකතු කරනවා තවත් එකක්. එතකොට කීයද? 11යි. එහෙනම් මේකේ උත්තරය අපි ගත්තා මොකක් කියලාද? 11යි. 11 කියලා ගත්තා. ඒ ගාන මොකද කියන්නේ? හරිද? හරිද? හරි ගියා. ඒ කියන්නේ 11ේ උත්තරය 1. 11ේ උත්තරේ 1මයි නේද? ඒ කියන්නේ 11 කියන පළවෙනි උත්තරේමයි. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ වත්තක වැටේ දිග මීටර 60 කි. එහි මීටර 6න් 6ට කණු සිටීමට අවශ්‍ය කණු ගණන කීය දානවා? ඒක අපිට අර ක්‍රමයටම හදන්න පුළුවන් එකක්. වත්තේ සම්පූර්ණ මේ වැටේ එක පැත්තකනේ නේද? එහේ වත්තක වැටේ දිග මීටර 60යි. එහේ මීටර 6න් 6ට කණු සිටීම අවශ්‍ය කණු ගණන. මොකද්ද වැල උත්තරේ ගත්තේ මේකට? 3. 11. ඉස්සෙල්ලා මොකද? 3. 60. 60 බෙදනවා කියන්නේ?
එතකොට වැටේ දිග දීලා තියෙන්නේ මුළු සම්පූර්ණ වැටේම වටේම කතන්දරයක් දීලා නැහැනේ අපිට දීලා තියෙන්නේ පැත්තක දිග දැන් අපි උතන 10 කියන එක අරන් හරියනවද 10යි කියන උත්තරය නැහැ 10යි කියන උත්තරය ආවොත් මොකද වෙන්නේ ඔව් 10යි කියන උත්තරය මේ කීවෙනි ගන්නද පුතේ 12 12 ගන්න නේද ඔව් 12 ඉනේ ගන්න එතකොට මෙතන බැරි වෙනවත් 90 10ක් ගන්නතොත් පරතරේ ඉන්නේ 9යි එතකොට 9 6 ගුණ කළොත් එන්නේ 54යි නේද එහෙනම් අපි මේකට මොකද කරන්න ඕනේ තවත් 90ක් එකතු කරනවා එතකොට 90 කීයක් ඕනිද 90 11ක් ඕනේ කණු 11කට පරතරේ ඉන්නේ කීයද? පරතරේ ඉන්නේ 10යි. ඒතර 10 ගුණ කළොත් එහෙම එක කණු දෙකක් අතර තියෙන දුර 6යිනේ. 10වරක් 6යි එතන 60යි. නේද? එහෙනම් අපි උත්තරේ ගන්නවා කණු ගාන කීයයි කියලාද? කණු ගාන 11යි. හරි. එහෙනම් ඒ කණු පරතර ගාන ඒක කේස් එකක් නෑ, අවුලක් නෑ. හරි ගියාද? ඔව් සර්. ඒක නන්ද එක හරි.